රටක ප්‍රගමණයට රටක දියුණුවට එක් සුවිශේෂී වෘත්තිකයන් පිරිසක් විතරක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන සියලුම වෘත්ති නියෝජනය කරන විවිධ වෘත්තිකයන් විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛතමයන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අවශ්‍යතාවය නිසි ආකාරයෙන් අඳුනාගන්නේ කුඩා කාලයේදී පාසලක්. ඒ නිසා තමයි පාසලකින් මෙවැනි සුවිශේෂී ක්ෂේත්‍රවලට සුවිශේෂී පුද්ගලයන් දායක කරනවා නම් ඒ පාසල ගැන වැඩිමනක් දෙයක් ජනතාව කතා කරන්නේ. සියනේ කෝරළේ එවැනි ප්‍රමුඛතම පාසලක් තමයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කියලා කියන්නේ. ඒ නිසා අපි මේ ලංකාවට විවිධ ක්ෂේත්‍රවලට විවිධ දක්ෂයන් බිහි කරපු මේ පාසලේ සුවිශේෂී ව්‍යාපෘතියක් පිළිබඳව අද දවසේ කතා කරන්න සූදානම්. ඒ ව්‍යාපෘතිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සංවිධානය කරන්නේ ආදිශිෂ්‍ය සංගමය විසින් බණ්ඩාරනායකේ අපි නමින් තමයි මේ හඳුන්වන්නේ. මේ පිළිබඳව කතා කරන්න අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරම්භ කරා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිතුමන් ලාල් දිසානායක මහත්මයා, ඒ වගේම බණ්ඩාරනායකේ අපි ව්‍යාපෘතියේ සංවිධායක ශානක කරුණාරත්න මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. අපි ඉස්ලාම මේ පටංගම්කු මේ පාසලට ලොකු ඉතිහාසයක් තියෙනවා. එනිසා මේ ඉතිහාස කතාවෙන්ම පටංගම විදුහල්පතිතුමනි, මේ ස්වර්ණමය යුගය, මේ ඉතිහාසය වර්තමානෙත් ස්වර්ණමය දවසක් බවට පත් කරමින් අනාගතයේ දරුවන්ට ඒ රත්තරන් අවස්ථාව ලබා දෙන්න පාසල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම බණ්ඩාරනායක විද්‍යාලය කියලා කියන්නේ වසර 96ක ඉතිහාසයක් තියෙන පාසලක්. එදා මිදාතුර මේ පාසලෙන් අති විශිෂ්ට ගණයේ පුජ්‍යලින් බිහි වෙලා තියෙනවා. මේ පාසල සුවිශේෂී පාසලක නුඹ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙන දරුවෝ තමයි පාසලේ ආරම්භක පන්තියට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන ගත්තන් පස්සේ මේකේ අරමුණ වෙලා තියෙන්නේ ප්‍රජා සත්කරසන. අපි දන්නවා පාසල කියලා කියන්නේ සමාජ රැයත්වයක්. මේ පාසලෙන් එළියට ගිය, එහෙම නැත්නම් ආශිෂ්‍ය වෙච්ච විවිධ මට්ටම්වල වෘත්තික එකතු වෙලා මේ පාසල විසින් නැවත සමාජයට යම් දෙයක් කිරීම අරමුණින් තමයි මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ. මෙහිදී විවිධ මට්ටම්වල වෘත්තිකෙන් එකතු වෙනවා එදාට. ඒ වගේම මේ එකතු වෙලා කරන්නේ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට, සමහරට ආදිසිසුන්ටම, දෙමාපියන්ට, වර්තමාන මේ සියලු ප්‍රජාවට නැවත වතාවක් තමන්ට කරන්න පුළුවන් ආකාරයේ දෞපකාර කිරීමක්, උපකාරක වැඩසටහනක් විදිහට තමයි මේක සම්මිදලා තියෙන්නේ. ඒ වගේම විශේෂ බවක් දකින්නවා. ඒ කියන්නේ මේ පාසලේ අර වසර 96 තුල විසිරිච්ච විවිධ තරගම්වල විවිධ වයස්කාණ්ඩවල සවෝ මේ කටයුතු එකතු වෙනවා. හොඳයි. පාසලක් විදිහට පාසලෙන් අධ්‍යාපනය හදාරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විශේෂයෙන්ම දැන් බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යයන්, ඔවුන් පාසල කවදාවත් අතහරින්නේ නැහැ. පාසලෙන් එළියට ගිහිලා සමාජ මෙහෙවර කරද්දි පාසලට සේවය කරන ගමන් ඔබ දැන් සූදානම් වෙලා ඉන්නේ පාසලත් එක්ක එකතු වෙලා සමාජයට මෙහෙවරක් කරන්න. බණ්ඩාරනායකේ අපි කියලා නමක් ඔබ යොදාගෙන විශේෂ ව්‍යාපෘතියක් සංවිධානය කරද්දි මේ ව්‍යාපෘතිය අරමුණ සහ මේ ව්‍යාපෘතිය හරහා පාසලට ගමට සිද්ධ වෙන්නේ මොකද්ද? ඇත්තටම කියනවා නම් අපි වසර 96ක ඉතිහාසයක් තියෙන පාසලක්. එතකොට අපි කල්පනා කරා අපි මොකද්ද අපි වසර 96ක් තුළ අපි පාසලෙන් බිහි කළේ කවුද, රටට දායාද කර සම්පත් මොනවද, ඒ සම්පත් අපි ඔක්කොම එකතු කරගෙන අපි හිතුවා ඒ සම්පත් උපයෝග කරගෙන අපි ප්‍රජාවට දෙන සත්කාරය කුමක්ද කියලා මුලින්ම කල්පනා කරා. ඊට පස්සේ අපි අදහස් කරා මේක අපි 96 වසරක සිංහාවලෝකනය කියන තේමාව යටතේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් විදිහට දියත් කරන්න. හොඳයි. අපි දැනගන්න කැමතියි ඒ වගේම ඔබතුමන්ලා දෙදෙනාගෙන්ම මේ කොයි විදිහටද මේක සැකස්ම දැන් එක් දවසක් තුලනේ මේක මේ කටයුත්ත වෙන්නේ. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. විවිධ ක්ෂේත්‍ර ගණනාවක් විවිධ ඉසව් තියෙනවා. ඉතින් එක දවසක් තුල කොහොමද මේක සංවිධානය වෙන්නේ? සංවිධාන කටයුත්ත ගැන සහ තියෙන්නේ මොනවද, මිනිසුන්ට ලැබෙන්නේ මොනවද, ඒ ගැන කතා කරමු. අත වශයෙන්ම කියනවා නම් අපි ප්‍රධානාංග 12ක් යටතේ ව්‍යාප්ති සකස් කරලා තියෙනවා. එතකොට ඒකෙන් ප්‍රධාන අංගයක් විදිහට කියන්න පුළුවන් බණ්ඩාරනායක පුත්‍ර ස්වර්ණ සම්මාන උළෙල. ඒකෙදී අපි අපේ පාසලෙන් අධ්‍යාපනය ලැබලා දැනට ශ්‍රේෂ්ඨවල ඉහළම ස්ථානවල ඉන්න පුද්ගලයන් 15 දෙනෙක් තෝරගෙන ජීවිතේ එක්වරක් ලැබෙන සම්මානයක් විදිහට බණ්ඩාරනායක ස්වර්ණ පුත්‍ර සම්මානය ඒගොල්ලන්ට පිරිනමනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම අපි බටහිර වෛද්‍ය සේවය, බටහිර වෛද්‍ය කඳවුරු, ඒ යටතේ අපි උගුර කන්න ආසය පිළිබඳ සායන, දියවැඩියාව සායන, එතකොට අක්ෂි සායන, දන්ත සායන, ඒ වගේ සායන විශාල ප්‍රමාණයක් සංවිධානය කරනවා බටහිර වෛද්‍ය අංශය යටතේ. ඊට අමතරව දේශීය වෛද්‍ය අංශය යටතේත් අපි සායන සුදානම් කරලා තියෙනවා. හොඳයි. විදල්පතුමනි, දැන් මේ ව්‍යාපෘතිය සඳහා දැන් ඔය සමාජ සත්කාරක වැඩසටහන් වලට සහභාගී වෙන්න හැකියාව තියෙන්නේ කාටද? මේ ප්‍රතිලාභ විඳ ගන්න පුළුවන්කම තියෙන්නේ කාටද? මම මුලින් සඳහන් කරා වගේ ඇත්තටම ප්‍රදේශ